සන්ධ්‍යාවක්. ගෙවන දවසේ උණුසුම පුවත්පත කියන ITN ප්‍රවෘත්ති සමගින් ඔබ හමු වන මම නිමේෂ චමත් සංකල්ප. මම බබසරේ වලේබඩ ප්‍රතිමෙන්ම අවධානය දවසේ ප්‍රධාන පුවත් සිරස්තල වෙත. जपान अधिराज्या के अभिषेक बंगालेट जन प्रतित्याय सजित के जय स्थिराय सियालु समीक्षण वार्तावन्नोट अनुव गोटाबी राजपक्ष महताट वडा इदिरियें सजित प्रेमदास महताय इन्नवाय कीनेक साहतिक वशेन तमुनासट कियान कैमदी सुरक्षित रटकट गोटाबेगिन पोरोंदुवा दिवैने एतम स्थानवलट तदवैसी नायामी अनतुरु एंगवीम निकुत केरे अत्यावश्य भांड किहिपेक मिल पहतट देशीय प्रवृत्ति दिवैने निर्दिग कुटसट बलपा अति वेसी तत्वे इदिरिपय किहिपेदित पावतिन बव कालगुण विद्या दिपार्तमेंतुव पावसनवा एतम स्थानवलट मिलीमीटर 101 मवु तद वर्षापतनयक अतिवन बवई एम दिपार्तमेंतुव वेडुदुरटत पावसन्ने दिवेने मे दिन वाली कालगुणिक तत्ते सुल मेनाशीमकर्ण मेक हेतु उदय काले प्रसी अतिवेलाती है मेकट प्रधानमें हेतु दिवेन आवट अराबी मुहूर्तिरेतीनो अड़ुपीर्ण कलापे मे अड़ुपीर्ण कलापे हेतुकटकन दिवेन हर सुलांगमन रटाव नित दिशाएंग हमन भव पेन मेन्न मे सुलांगमीम हेतुकटकन उदय कालेम ओणेम अवस्था की दिवेने भस्नाहिर वयम सबरगम दकुन सह मध्यम वगे पलात् वैसी हो गिगुण सहित वैसी अतिवेन्न पुलवा इट अमतर्व दिवे अधिक वर्षावत्मकुपिलिटा अधिक वैसी पावतीन अवस्थावलदी बाइसिकल ट्रैक्टर सह बोट्टु वेनी व्युरुत वाहनवल गमन किरीमीन वेलके युतुई पावतीन दड़ी वर्षापतिन्यात समग दिस्ट्रिक तुनकट नायामी अनतुरु एगवीम निकुत कर एतिबाव आपदा कलमनाकरन मध्यस्थानिय तेनुं दिनवा මෙවැනි විට නායම් නියෝජන විදිහට කෑගල දිස්ත්‍රික්කයේ දෙහිඕටි ප්‍රදේශයත් අධිර 2 යටතේ ලබා දීලා තියෙනවා අධිර 1 යටතේ රත්නපුර දිස්ත්‍රික්කයේ කුරුවිට ඇහැලියගොඩ බලංගොඩ ඉඹුල්පේ ඕපනායක කියන ප්‍රදේශ නම් කරලා තිබෙනවා ජාතික ගොඩනැගිලි පරීක්ෂණ ආයතනය මගින් බදුල දිස්ත්‍රික්කයේ හල්දුම්මුල ප්‍රදේශයත් කෑගල දිස්ත්‍රික්කයේ යටියන්තොට ප්‍රදේශයත් අධිර 1 යටතේ නියුක්ත කළ තියෙන නිවේදන ගණයට වැටෙනවා විශේෂයෙන්ම පුත්තලම දිස්ත්‍රික්කයේ ඇතිවෙච්ච තද වැසි සහිත තත්ත්වයේ හේතුවෙන් ලුණුවිර කිරිමෙටියාන මාර්ගයේ යම් ස්ථාන කිහිපයක ජලය යටවීම හින්දා එම නිවාස කිහිපයක තාව පීඩාවට පත්වීම අද තවිනා එකම ජලාශ වාන්දුරට විරුද්ධ කිරීම කීපයක් පවතිනවා ඉතින් මේ පිළිබඳ දැඩි අවධානයෙන් පසුවෙනි කියලා සියලු 15 වාරික කලාපවල සිට ජනතාවගෙන් අපි ඉල්ලා සිටිනවා සියලුම දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකයන් ස්ථානගත කරලා පැය 24 පුරාම ඔවුන් මේ සඳහා කැප වෙලා සිටිනවා ජාතික ආපදා සහන සේව මධ්‍යස්ථානයේ මගිනුත් මූලමේ ප්‍රතිපාදනයෙන් මෙම දින කිහිපය පුරාවට හානියට පත් නිවාස සහ අනිකුත් ගොඩනැගිලි වෙනුවෙන් අඛණ්ඩවම එම ජනතාව වෙත ලබා දීම සඳහා දිස්ත්‍රික් ලේකම්තුමරුන් ප්‍රාදේශීය ලේකම්තුමන්ලා හරහා කටයුතු කරනවා 1.17 දුර අංකය හා සම්බන්ධ වෙන්නේ පැය 24 පුරාම අඛණ්ඩවම හැකියාව ලැබෙනවා නොමිලේ ජනතාව ලැබෙන පහසුකමක් වෙනවා අද උදැසන 8:30 සිට පස්වර 3 දක්වා කාලය තුල වැඩිම වර්ෂාපතනය ලැබී ඇත්තේ ගම්පහ දිස්ත්‍රික්කයේ කිරිතිවෙල ප්‍රදේශයටයි එය මිලිමීටර 110ක් අනුරාධපුර දිස්ත්‍රික්කයට ඇදහැලෙන අධික වර්ෂාව හේතුවෙන් රාජාංගනීය ජලාශයේ වාන්තරටු 6ක් විවෘත කර තිබෙනවා ඒ හේතුවෙන් පහත් බිම්වල සිටින ජනතාව අවධානයෙන් සිටින ලෙස වරිමාර්ග දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා කලාවේ ජලමට්ටම ඉහළයාම හේතුවෙන් පුත්තලම මන්නාරම මාර්ගය එළුවන් කුලම සපත්තුපාලම ප්‍රදේශයේ ජලයෙන් යටවීම හේතුවෙන් ගමනාගමනයට බාධා එල්ල වුණා. පුත්තලම ආපදා කළමනාකරණ ඒකකයේ සදහන් කළේ කලාවේ ජලමට්ටම ඉහළයාම හේතුවෙන් ඒ ආසන්නයේ තිබූ නාවික හමුදා කඳවුර සහ වනජීවී කාර්යාලය ඉවත් කිරීමට කටයුතු කළ බවයි. ගාල්ල දිස්ත්‍රික්කයටද අධික වර්ෂාපතනයක් ලැබෙමින් පවතිනවා. ගාල්ල වක්වැල්ල බද්දේකම ඇතුළු මාර්ග රැසක් ජලයෙන් යටව පවතිනවා.
මෙතර කටුනායක ගුවන්තොට පොළට ගොඩබැස්ස වීමට නියමිතව තිබූ යාන අද්දෙකක් අයහපත් කාලගුණයේ හේතුවෙන් මත්තල ගුවන්තොට පොළට ගොඩබස්සවා තිබෙනවා. රියත් නුවර සහ කුවේට් සිට පැමිණි ගුවන් යාන අද්දෙකකුයි මෙසේ මත්තල ගුවන්තොට පොළට ගොඩබස්සවා තිබෙන්නේ. කාලගුණයේ යහපත් වීමෙන් පසු එම යාන කටුනායක ගුවන්තොට පොළ වෙත යොමු කෙරුණා. අධික වර්ෂාව හේතුවෙන් අධිවේගී මාර්ග භාවිත කිරීමේදීද විමසිලිමත් වන ලෙස දැනුවත් කරනවා. දක්ෂින අධිවේගී මාර්ගයේ 60 කිලෝමීටර 60ක වේගයෙන් රථවාහන ධාවනය කරන ලෙසයි මාර්ග සංවර්ධන අධිකාරිය රේදුරන්ට දැනුම් දෙන්නේ. ජපාන අධිරාජ්‍යයේ රාජාභිෂේක මංගල්‍යට සහභාගී වීමට ජපානයේ බලාපොරොත්තු ගිය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ටෝකියෝහි නරිතා ජාත්‍යන්තර ගුවන්තොටුපලින් එරට වෙත ළඟා වුණා. එහිදී ජනාධිපතිතුමා පිළිගනු ලැබුවේ එරට විශේෂ නියෝජිත පිරිසක් හා ජපානයේ ශ්‍රී ලංකා තානාපති මහාචාර්ය ධම්මික ගංගානත් දිසානායක මහතා ඇතුළු තානාපති කාර්යාල නිලධාරීන් විසිනි. ජපානයේ අධිරාජ්‍ය ලෙස අභිනවයෙන් පත්වු නරුහිතෝ අධිරාජ්‍යගේ අභිෂේක මංගල්‍යයට සහභාගී වීමට ජනාධිපතිතුමා අද පෙරවරුවේ ජපානයේ බලා පිටත්ව ගියේ එරට රජින් ලැබුණු විශේෂ නිල ආරාධනයකට අනුවයි. ලෝක නායකින් රැසක් සහභාගී වන මෙම උත්සවය හෙට දහවල් ටෝකියෝ නුවර ඉම්පීරියල් රාජමාලිගාවේදී පැවැත්වෙනවා. උත්සවයෙන් අනතුරුව නව අධිරාජ්‍ය රාජ්‍ය නායකයන් වෙනුවෙන් පවත්වන භෝජන සංග්‍රහයටද ජනාධිපතිතුමා එක්වීමට නියමිතයි. මෙම සංචාරයේ අතරතුර ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ජපාන අගමැති චින්සෝ අබේ මහතාද හමු වීමට නියමිතව තිබෙනවා. ජපානයේ අධිරාජ්‍ය ලෙස සිටි අකීතෝ අධිරාජ්‍ය වසර 30කට පසුව ඉකුත් මැයි මාසයේ සිය දුරෙන් ඉවත් වුණා. 1817න් පසු එලෙස තම දුරේ අත්හරින ලද ප්‍රථම ජපාන අධිරාජ්‍ය බවට ඔහුපත් වුණා. ඔටුන්න හිමි කුමරුවන නරුහිතෝ ජපානයේ 126 වන අධිරාජ්‍ය වශයෙන් පත් වූයේ මේ වසරේ මැයි පළමු වනදායි. महिंद राजपक्ष समये एक्तरा पलंतीकट पमनक बिदीकीय आर्थिकीय वेनुवट कुडाम समाजयक केटत बिदियन परदि पहासुकम सलसीम तम अरमुन बव अग्रमात्य रणिल विक्रमसिंह महता पौसनवा पिटकोटुव कडसीय प्रदेशीय जनरलयकट एक्विमेन्ने महता मे बव प्रकाश कला. අද අඩිසියේ පාරේ ඇවිල්ලා තියෙනවා පොඩි මිනිහාගේ ආර්ථිකය ගැන කතා කරන්න. මම අහන්නේ ගෝඨාභය රාජපක්ෂට වෙස්ටර්න් ලුක් එක හොඳ නැහැ. ඩේවිඩ් ලා හොඳ නැහැ. ඩිලුක්ස් ෆ්‍රෙෂ් ෆුඩ් හොඳ නැහැ. ඒත් අපිට ඒක වොමනයි. මොකද පොඩි මිනිහා ආර්ථිකය නැතුව රටේ ආර්ථිකය ගෙනියන්න බැහැ කියලා මම කියන්න කැමතියි. අන්න ඒකයි වෙනස. ඒකයි අපේ ඒගොල්ලේ වෙනස. මේ රටේ පොඩි මිනිහා ආර්ථිකය ඇති කරන්න තමයි ජේ.ආර්. ජයවර්ධන මහත්මයා විවෘත ආර්ථික ඇති කරේ. කොළඹ පොඩිමිනි ආර්ථිකය ගෙනියන්න තැන හදලා දුන්නේ රණසිංහ ප්‍රේමදාස මහත්මයා කියලා ජනාධිපතිවම කියන්න කැමතියි. මේ හැමතැනම අලුතෙන් හදලා දුන්නා. අද අපි කියන්නේ එතුමාගේ පුත්‍ර රත්නය සජිත් ප්‍රේමදාස අපේ ජනාධිපති අපේක්ෂකතුමාට ඡන්ද දීලා නොවැම්බර් 16 වෙනිදා පොඩිමිනි ආර්ථිකය ආරක්ෂා කරන්න කියලා මං කියනවා. 77න් පස්සේ මේ පොඩිමිනි ආර්ථිකය දියුණු වුණා. කොළඹ කොච්චර දියුණු වුණාද? අන්තිමට ඒ ගැන ඉරිෂයා කළා. 2014 මේ ප්‍රදේශයෙන් ගෝඨාභය රාජපක්ෂ ඔබ සීළු දෙනාම පන්නලා දැම්මා. පදික වෙළඳිකාව පන්නලා දාලා ඒ වෙනුවට ශැංග්‍රීලා කට්ටියක නැලා ගෝල් ෆේස් පිට්ටනිය දුන්නා. ඔයගොල්ලෝ විකුණන ගෝල් ෆේස් පිට්ටනියෙන් පන්නලා දැම්මා. හරිද? හරි. අර ශැංග්‍රීලා කාර්යයක නැලා ගෝල් ෆේස් පිට්ටනිය දුන්නා. එතෙන්ට ආපහු යන්න ඕනද? එතෙන්ට ආපහු යන්න ඕනද? නැත්තම් මේක ආරක්ෂා කරලා දිනු කරනවද? ඒකයි මම කියන්නේ නොවැම්බර් 16 වෙනිදා සජිත් ප්‍රේමදාස මහත්මයාට ඡන්දෙ දීලා අපේ UMPRP ඉදිරියට ගෙනියමු කියලා මම කියන්න කැමතියි. කොම්පඤ්ඤ වීදියේ ගෙවල් කඩලා දුන්නාට දැන් ආපහු කොළඹ බාර දෙන්න ඉන්නේ. ඔබේ ගෙවලුත් කඩයි. පොහොට්ටුවට දෙන ඡන්දේ තමන්ගේ ගෙදර කඩන්න දෙන්න පර්මිට් එකක් කියලා මතක තියාගන්න. කාන්තාවන්ට සිදුවෙන අසාධාරණ හිංසනය නැති කර කාන්තාවන් ශක්තිමත් කිරීම සඳහා කාන්තා ප්‍රඥාප්තිය නීතිගත කරන බව ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. සුකිතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේ පැවති කාන්තා සමුළුවට සහභාගී වෙමින් ඒ මහතා මෙම අදහස් පළ කළා. Satan kama
කාන්තා පරපුරේ අයිතීන් සුරක්ෂිත කිරීම සමානාත්මතාව හා සාධාරණත්වයේ වෙනුවෙන් මෙම ප්‍රඥප්තිය එළි දැක්ුණා. මනසෙහි පාවුන් මෙනි මිනිසුන් මැද දෙවි දේවතාවුන් මෙනි මිනිසුන් ඇත. ඒ දිරිය ඇය වෙනුවෙන් සෙනෙහසේ ඇරඹුම යන තේමාවෙන් ඉතිහාසයේ ප්‍රථම වතාවටයි කාන්තාවන් වෙනුවෙන් කාන්තා ප්‍රඥප්තියකට අත්සන් තැබීම සිදු කෙරුණේ. ලෝක සෞඛ්‍ය සංවිධානයේ නියමවලට අනුකූලව වැටුප් සහිත මාතෘ නිවාඩු ලබා දීම අපි තවදුරටත් පුළුල් කරනවා කියන එක මේ අවස්ථාවේ ප්‍රකාශ කරනවා. යුද්ධෙන් නවතන් වූ හෝ වැන්ද වූ හෝ කාන්තා මූලික පවුල් වලට ඒ කාන්තාවන්ගේ අවශ්‍යතාවයන් අනිවාර්යෙන්ම සලසන අලුත් ක්‍රමවේදයක් අපි නිර්මාණය කරනවා. ශුද්‍ර මූල්‍ය ණය ආයතනවල ගිනිපොලි ණය අරගෙන විපතටපත් වෙච්ච ලක්ෂ ගණනක් කාන්තාවන් අපේ රටේ සිටිනවා. මම පැහැදිලිව මේ අවස්ථාවේදී කියන්න කැමති කොටසකකට ණය කපා හැරීම සිදු වෙලා තිබෙනවා. ජනාධිපති පදවිය ලැබුණු මොහොතේ සිටම මුළු ලංකාවේම ශුද්‍ර මූල්‍ය ණය ආයතනවල ගිනිපොලියට යටත් වුණු කාන්තා පරපුරේ සම්පූර්ණ ණය අපි කපා හරිනවයි කියන එක මේ අවස්ථාවේ ප්‍රකාශ කරනවා. කාන්තා පරපුර වෙනුවෙන්ම සහන ක්‍රමයට ණය ලබා දෙන ජාතික කාන්තා බැංකුවක් ස්ථාපනය කරන්නට මම කටයුතු කරනවා කියන එක මේ අවස්ථාවේ ප්‍රකාශ කරනවා. ඔබ සියලු දෙනාම දන්නවා කාලයක් මතට තිතේ කියලා ජනාධිපති මන්දිරයේ පස්සා දොරින් වයින් ස්ටෝස් බලපත්‍ර දුන්නු කාලයක් තිබුණා. මොනම හේතුවකටවත් වයින් ස්ටෝස් බලපත්‍ර අලුතෙන් කිසිම දවසක ලබා දෙන්නේ නැtei කියලා මම ප්‍රකාශ කරනවා. පාසල් ආසන්නයේ තිබෙන සියලුම වයින් ස්ටෝස් වසා දමන්නට මම අනිවාර්යයෙන්ම කටයුතු කරනවා. මත්ද්‍රව්‍ය ජාවාරම කුඩු ජාවාරම ක්‍රියාත්මක කරන කුඩු කප්පිත්තන්ට දෙන්න පුළුවන් උපරිම දඬනය ලබා දෙන්නට අපි කටයුතු කරනවා. ප්‍රාදේශීය සභා සභාපතිවරු හෝ මන්ත්‍රීවරු කාන්තාවන් සියයක් දූෂණයට ලක් කරලා ඒ සංවත්සර පවත්වපු යුගය අපි සහමුලින්ම නතර කරනවා. කාන්තා හිංසනය කාන්තා දූෂණය තරේ හෙලා දකින්න පමණක් නෙමෙයි දැඩි දඬුවම් ලබා දෙන්නට මගේ කාලය තුල නව නීති ඉදිරිපත් කරනවායි කියන එක මේ අවස්ථාවේ ප්‍රකාශ කරනවා. හේමා ප්‍රේමදාස මහත්මිය සහ චන්ද්‍රානි බණ්ඩාර තලතා අතුකොරළ යන අමාත්‍යවරයන් ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වුණා. අපේ රටේ කිසිම නායකයෙක් නොකරපු වැඩක් අද අපේ 2020 නියත ජනපතිතුමන් මේ රටේ සේනාධිනායකයා වන එතුමන් අද දවසේ අපේ කාන්තාවන්ගේ ප්‍රඥප්තිය එළි දක්වමින් අස්සන් තබන මොහොත මේක. එතුමා කාන්තාවන් වෙනුවෙන් ඒ දක්වන ගෞරව විශේෂත්වය ඒ සියලු දේවල් අද මේ හරහා අපිට සනාථ වෙනවා. පසුකාලීනව කාන්තාවට වෙච්ච බලපෑම් දේශපාලන තර්ජන ගර්ජන බීෂණ හමුවේ කාන්තාවගේ අයිතිය උදුරගත්ත මිනිස්සු අද ඇවිල්ලා රටේ ජනාධිපතිකම ඉල්ලනවා. කාන්තාවන්ගේ අයිතිය සහ මුලින්ම නැති කරා කියන එක අමතක කරන්න එපා ආදරණීය අම්මේ. අපේ ජනාධිපති අපේක්ෂකතුමා නියත ජනාධිපතිතුමා 2020 හම්බන්තොටට ගිහිල්ලා නිකන් හිටියේ නෑ. අම්මගේ හදවත අඳුරන මේ රටේ කාන්තාවන් වෙනුවෙන් හිතක් තියාගෙන වැඩ කරනකොට දරුවන්ට පෙර පාසල් හැදුවා විහෙර විහාරස්ථාන ගොඩ නැගුවා. අම්මගේ අගය දරන පුතෙක් පුංචි අත දරුවගේ ඉඳලා වැඩි මහලු කෙනා දක්වා රටේ යුක්තිය සාධාරණත්වයේ නීතිය වගේම ඕගොල්ලන්ගේ අයිතිය ආරක්ෂා කරන්න කැපවෙච්ච තරුණ නායකයෙක් කියන එක අපි මතක් කරන්නට ඕනේ. දේශීය වෛද්‍ය ක්‍රමයේ දියුණුව සඳහා විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බව ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. වෛද්‍යවරුන් පිරිසක් සමග පැවති හමුවකදී ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ. පාරම්පරික වෛද්‍ය ක්ෂේත්‍රයේ දැනට පවතින ගැටලු හඳුනාගෙන එවෙනුවෙන් නිස්තර විසඳුම් ලබා දීමට කටයුතු කරන බවද සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කළා. වෛද්‍යවරුන් විශාල පිරිසකගේ සහභාගීත්වෙන් පැවති මෙම හමුවට අමාත්‍ය රාජිත සේනාරත්න මහතාද එක්ව සිටියා. ආයුර්වේද වෛද්‍ය ශාස්ත්‍රයේ පිළිපදරත් යම් විශ්වාසයක් යම් අවබෝධයක් තිබෙන පුද්ගලයෙක් හැටියට මම තරයේ විශ්වාස කරනවා දේශීය
වෛද්‍යශේෂ්‍රයේ ආයුර්වේද වෛද්‍යශේෂ්‍රයට ඒ ලබා දිය යුතු ශක්තිය ලබා දෙන්නට මම කිසිසේත්ම පැකිලෙන්නේ නැහැ. මේ කාලය එළඹලා තිබෙන මේ පාරම්පරික වෛද්‍ය ක්‍රමවේදයන් මතු පරම්පරාව සඳහා ආරක්ෂා කරන ක්‍රමවේද නිර්මාණය කිරීම ඉතාමත්ම වැදගත් වෙනවා. වේද පරම්පරාව ස්වභාවිකව නැති වීගෙන යනකොට ඊළඟ පරම්පරාවට මේ ක්‍රමවේදයන් ඒ ක්‍රමෝපායන් ඉදිරියට ගෙන යෑමේ අවස්ථාවකත් අපි නිර්මාණය කළ යුතුයි. ඒ නිසා පාරම්පරික දේශීය වෛද්‍ය ශාස්ත්‍රයේ පිළිබඳව ලොකු විශ්වාසයක් ලොකු කැමැත්තක් තිබෙන පුද්ගලෙක් හැටියට මේ පාරම්පරික වෙදකම ඉදිරියට ගෙන යා යුතුයි කියන මතය මම සිටිනවා. තමන් බලයට පත් වූ විගසබ මෞබිම සුරක්ෂිත රටක් බවට පත් කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා. මැතිවරණ රැලියක් අමතමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කළා. පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජය තහවුරු කිරීමේ මෙම ජනහමුව බෙලියත්ත නගර මැදදී පැවැත්තුණා. බෙලියත්ත ප්‍රාදේශීය සභාව සංවිධානය කළ මෙම ජනහමුවට විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු මන්ත්‍රීවරුන් සහ පාක්ෂිකයින් රැසක් එක්ව සිටියා. මම බලයට ආපු විගසම නැවතත් මේ ආරක්ෂක සැලැස්ම යොදවලා මේ බුද්ධි අංශවලට නීතිමය රැකවරණ ලබා දීලා සමුන්නාංශේලාට මේ රට ආරක්ෂිත සුරක්ෂිත රටක් කරනවයි කියන එක මම සාතික වෙනවා. අපිට පැහැදිලි දැක්මක් තිබෙනවා. අපිට පැහැදිලි සැලැස්මක් තිබෙනවා මේ ආර්ථිකය නැවත ගොඩ ගන්නට. අපි දන්නවා ආසියාව අද ශීඝ්‍රයෙන් දියුණු වෙන රටවල් විශාල සංඛ්‍යාවක් තිබෙනවා. මේ ආශ්‍රිතව අපිට පුළුවන් වෙනවා අපේ රටත් පැහැදිලි දැක්මක් යටතේ ඉදිරියට ගෙන යන්නට. අපිට සැලසුම් තියෙනව පමණක් නෙවෙයි අපිට සැලසුම් ක්‍රියාත්මක කිරීමට හැකි කණ්ඩායමක් ඉන්නවා. අපි ඒක ඔප්පු කරලා තිබෙනවා. අපිට ලැබුණු අභියෝග සියල්ලක්ම අපි ජයගත්තා. අපි අපේ රජයක් යටතේ සරල බදු ක්‍රමයක් ගෙනල්ලා විවිධ බදු ඉවත් කළා. ඒ වගේම වැට් බද්ද 8% දක්වා අඩු කරලා අපි ව්‍යාපාරිකයන්ට අවස්ථාවක් දෙනවා නැවතත් ව්‍යාපාර කරගෙන යන්නට. මේ හරහා අපිට පුළුවන් වෙනවා රැකියා නිෂ්පාදනය කරන්න. මේ රටේ ස්ථාවරත්වයක් නැත්නම් ආරක්ෂාවක් නැත්නම් දේශීය හෝ විදේශීය වේවා ආයෝජකයන් ආයෝජනය කරන්නේ නැහැ. ඒ වගේම උන්ට ආයෝජනය කරන්නට සුදුසු වාතාවරණයක් නැත්නම් උන් ආයෝජනය කරන්නේ නැහැ. අපි ඒ වාතාවරණය සකස් කළ දිය යුතුයි. මේ අතර ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජය තහවුරු කිරීමේ තවත් ජනහමුවක් හම්බන්තොට රන්න නගරයේදීද පැවැත්ුණා. මහින්ද අමරවීර, දිනේෂ් ගුණවර්ධන යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඇතුළු විශාල පිරිසක් එම රැස්වීමටද එක්ව සිටියා. මේ අධ්‍යාපන ශාස්ත්‍රය දියුණු කළා, මේ මිනිස් සම්පත දියුණු කළා, නිපුණත්වයක් ඇති තරුණ තරුණියන් හදන්න ඕනෑ තරම් රැකියා නිෂ්පාදනය කරන්නට පුළුවන්. මෙන්න මේ හින්දා තමයි අපි පොරොන්දුනේ අපේ මූල අවුරුද්දේම අධ්‍යාපනය වෙනුවෙන් අපි විශාල ආයෝජනයක් කළා. විශ්වවිද්‍යාලවල තියෙන ධාරිතාව වැඩි කළා, තව නව විශ්වවිද්‍යාල ඇති කළා. උසස් පෙළ සමත් වෙන සියලුම දරු දරුවන්ට විශ්වවිද්‍යාලයට ඇතුල් වීමේ අවස්ථාව අපි ලබා දෙනවා. අර ආර්ථිකයට සුදුසු උපාධියක් ලබන්නට අපි පාඨමාලා අපි වෙනස් කරනවා. මිනිස් බලය කෙරෙහි අපි විශ්වාසය තියෙන රජයක්. ඩිජිටල් කරණය ආර්ථික ප්‍රජාතන්ත්‍රවාදය සහ දැනුම පදනම් වූ ගුණාත්මක ජීවිතයක් සහ නොසැලෙන ආර්ථිකයක් තේමා කරගනිමින් තම ප්‍රතිපත්තිය සකස් කර ඇති බව ජනාධිපති අපේක්ෂක අනුර කුමාර් දිසානායක මහතා පවසනවා. තම පක්ෂයේ ආර්ථික ප්‍රතිපත්ති මාලාව එළිදැක්වීමේ අවස්ථාවට එක්වෙමින් එම මහතා මේ බව ප්‍රකාශ කළා. සංවර්ධිත ආර්ථිකයක් ගොඩනැගීමට අවශ්‍ය අඛණ්ඩ ආර්ථික වෘද්ධියක් පවත්වා ගැනීම, දුප්පත්කම සමුලින් ඉවත් කිරීම, ආදායම් බෙදී යාමේ අසමානතාව අවම කිරීම, ප්‍රාදේශීය වශයෙන් ඇති ආර්ථික විෂමතා අවම කිරීම එම ප්‍රතිපත්ති මාලාවට ඇතුළත්. එමෙන්ම මානව සම්පත දියුණු කිරීම හා එය ආර්ථික ක්‍රියාවලිය සමග බද්ධ කිරීම, සම්පත් උපරිම ඵලදායි හා කාර්යක්ෂම ලෙස තිරසරව පරිසර හිතකාමී උපයෝජනයටද ඊට අයත්. මීට අමතරව තාක්ෂණයේ දියුණුවත් සමග එකතු වන නව දැනුම හා තාක්ෂණයේ සමග බැඳුණු කෘතිම බුද්ධිය, නැනෝ තාක්ෂණයේ සමග බැඳුණු ජාන තාක්ෂණය වැනි දෑ උචිත පරිදි සමස්ත නිෂ්පාදන හා ආර්ථික ක්‍රියාවලියට සම්බන්ධ කිරීමද මෙම ප්‍රතිපත්තිමාලාවේ සඳහන් කරුණු අතර වනවා.
තමන් ආර්ථිකයට සම්බන්ධ වෙන ප්‍රමාණයට අනුව තමයි එයාට ආර්ථික ප්‍රතිලාභ ගෙනත් තියෙන්නේ. එයා සම්බන්ධ වෙන්නේ උතුරු මැද පළාතේ ජනතාව ජාතික ධනයට සම්බන්ධ වෙන්නේ 4%ක් නම් පෙරලා වුන්ට ලැබෙන්නේ 4%ක ප්‍රතිලාභය. ඒ නිසා ඔවුන්ගේ ආර්ථික වර්ධනය, ජීවන තත්ත්වය, ආර්ථික තත්ත්වය උසස් කරන්න, ග්‍රාමීය දුප්පත්භාවය නැති කරන්න නම් කළ යුතු වන්නේ ආර්ථික ප්‍රසාරණය කරන්න. ඒ ජනතාව නිලන ආර්ථික ප්‍රභවය සංවර්ධනය කරන්න. ගෝ ජනතාවගේ ජීවිතය සංවර්ධනය කරන්න බෑ පුසකර්මාන්තයන්ගේ ආර්ථික ප්‍රභවය ඒක සංවර්ධනය නොකර. දීවර ජනතාවගේ ජීවිත නගා සිටවන්න බෑ ඔවුන්ගේ ආර්ථික ප්‍රභවය දීවර කර්මාන්තේ ඒක සම ඒක සුළු තේවත හිමියාගේ ජීවිත නගා සිටවන්න බෑ ඔහුගේ ආර්ථික ප්‍රභවය සුළු තේවගව නම් ඒක දිනුනු නොකොට ඒ නිසා මේ ග්‍රාමීය ජනතාව නිලන ආර්ථික ප්‍රභවය සංවර්ධනය කිරීම තමයි අපේ මේ ආර්ථික පාය මාර්ගයේ ප්‍රධානම සලස්ව මේ සමස්තයට සමන්විත වැඩපිළිවෙලක් අපි ඉදිරිපත් කළ තැනක දැඩි විශ්වාසයක් අපිට තිබෙනවා ඒ නිසා අපි විශ්වාස කරන්නේ මෙම වැඩපිළිවෙල ක්‍රියාවට නැගීමකින් තොරව ඉදිරි ගමනක් නැහැ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ ජයග්‍රහණ ස්ථීර බව සියලු සමීක්ෂණ වාර්තාද තහවුරු කර ඇති බව සජිත් ප්‍රේමදාස මැතිවරණ මෙහෙයුම් කමිටු ප්‍රධානී තිස්ස අත්තනායක මහතා පවසනවා. කොළඹ පැවති මාධ්‍ය හමුවකදී මහතා මේ බව ප්‍රකාශ කළා. නිසන්ත ශ්‍රී වර්ණසිංහ මහතාද මෙහිදී අදහස් පළ කළා. සමාජ මාධ්‍ය දාලාවල සජිත් ප්‍රේමදාස මහතාට අපහාස කරමින් ඒ වගේම විවිධ වූ උපහාස කරමින් විවිධ මාධ්‍යයන් ප්‍රචාරය කරමින් තිබෙනවා. අපි ඒ ගැන කනගාටු වෙනවා. මොකද සජිත් ප්‍රේමදාස මැතිතුමා මෑත වසර ගණනාව තුල මේ රටේ ක්‍රියාත්මක වෙච්ච සාර්ථකම ඇමතිවරයා. ඔහු ඔහුට බාර දුන්නු විෂය විශේෂයෙන්ම නිවාස හා ඉදිකිරීම අමාත්‍යාංශයේ යටතේ ඔහුට බාර දුන්නු විෂයන් තාමත් ඉහළින් සාර්ථකව අවසන් කරපු ඇමතිවරයා කියලා අපිට ආඩම්බරයෙන් කියන්න කැමති. සමාජ මාධ්‍ය ජාලා තුල මඩගැහිම් වලට වඩා හොඳයි ඔවුන්ගේ ප්‍රචාරක ව්‍යාපාරය කරනවා නම් ඒ ගැන අපිට කිසිම ප්‍රශ්නයක් නැහැ. අපි කියන්නේ මේ ආකාරයට පහළට වැටෙන්න එපා කියලා. මේ විදිහේ අපහාස කරමින් සජිත් ප්‍රේමදාස මහතාගේ ජයග්‍රහණය වළක්වන්න බැරි බව විතරක් අපි එයාට මතක් කරලා දෙන්න කැමති. මේ සතියේ අපිට ලැබිච්ච සියලු සමීක්ෂණ වාර්තාවන් වලට අනුව ගෝඨාභය රාජපක්ෂ මහතාට වඩා ඉදිරියෙන් සජිත් ප්‍රේමදාස මහතායි ඉන්නවයි කියන එක සාහිතක වශයෙන් තමුන්නාට කියන්න කැමති. ඒ නිසා අපි අපේ මැතිවරණ ව්‍යාපාරය සම්පූර්ණයෙන්ම සැලසුම් කරලා තිබෙන්නේ ප්‍රචණ්ඩත්වයකින් තොර සහ අපහාස කිරීමේ කලාවෙන් තොර මැතිවරණ ව්‍යාපාරයක් කරන්න. මේ බොරු ජාතිවාදී ආගම්වාදී අවුස්සමින් රටේ ජනතාව නොමග යවන්න එපා. ජනතාව රවට්ටන්න උත්සාහ කරන්න එපා. සැබෑ ප්‍රශ්න අපි කතා කරමු. කතා කරලා ප්‍රතිපත්ති ගරුක මේ දේශපාලනික නිර්තුන් මඩින් එන්නේ නැතුව ගොඩින් එන්න කියලා අපි මේ සියලු දෙනාට ආරාධනා කරනවා. සජිත් ප්‍රේමදාස මහත්මයාට මඩ ගහලා මේ ජන රැල්ල නතර කරන්න බෑ. අපි කියන්න කැමති කිසිම චෝදනාවක් එතුමට නැ කිසිම වංචාවකට වැරද්දකට එතුම සම්බන්ධ වෙලා නැ ඒක නිසා තමයි මේ අවර ගණි ප්‍රාථමික ගණි දේශපාලන වේදිකාවක කිසිම ප්‍රාග්ධනයක් නොමැති ආකාරයේ චෝදනා සජිත් ප්‍රේමදාස මහත්මයාට ඉදිරිපත් කරා ජාතික ජනබල වේගයේ ජනාධිපති අපේක්ෂකයා ජනාධිපති වර්ණයට ඉදිරිපත් කර ඇත්තේ තවදුරටත් පොරොන්දු දේශපාලනයේ නියැලීමට නොවන බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රචාරකලේ කම්පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා පවසනවා. පැලවත්ත පක්ෂ ප්‍රධාන කාර්යාලයේදී ජනතා විමුක්ති පෙරමුණ අද කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක්වමින් ඒ මහතා මේ බව කියා සිටියා. ඒ පැත්තෙන් එකක් නිකන් දෙනවා කියනකොට මේ පැත්තෙන් දෙකක් නිකන් දෙනවා කියලා. ජනාධිපතිවරණ වේදිකාව විහිළුකාරී මල්වට්ටි වෙන්දේසියක් බවට පත් වෙනවා. හැමෝම එක වේදිකාවට නැග්ගොත් රටේ ජනතාවට මොනවත් කරන්න ඕනේ නැහැ. හැම එකක්ම නිකන් දෙනවා. එහෙම තත්ත්වයක් අද මැතිවරණ වේදිකාවේ දකින්න පුළුවන්. ජාතික ජනබල වේගයේ විදිහට අපි මේ මැතිවරණ ඉදිරිපත් වෙන්නේ පොරොන්දු දේශපාලනේ නෙමෙයි. ඒ පොරොන්දු වලින් ජනතාව මුලා කරන දේශපාලනයට එරෙහිව තමයි මේ මැතිවරණ ඉදිරිපත් වෙන්නේ. අපි ඉදිරිපත් කරපු ජාතික සමගිය පිළිබඳ ප්‍රතිපත්තියේ මේ රටේ සියලු ජාතිකත්වයන් අතර ජාතික සමගිය ආගමික සංහිඳියාව ඇති කරන වැදගත් යෝජනා ගණනාවක් අඩංගු වෙලා තියෙනවා. අපේ රට සිංහල ජනතාවත් දෙමළ ජනතාවත් මුස්ලිම් ජනතාවත් සමගියෙන් ජීවත් වෙන රටක්. එක් ජාතිකත්වයකට වෙනම කලාපයක් වෙන් කරලා දෙන ප්‍රතිපත්තියක අපි කවදාකවත් නැහැ. ඒ ප්‍රතිපත්තිය අපි මුළුමනින්ම පිටු දකිනවා. ඒක තමයි වෙන්වීමේ දිශාවට කරන පාර කැපීම. ඒ නිසා ජාතිකත්වයන් එකට එකතු කිරීම තමයි අපේ ප්‍රතිපත්තියේ මූලික පදනම. ඉදිරි උත්සව සමයේදී අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය කිහිපයක මිල පහත දැමීමට ජීවන වියදම් කමිටුව තීරණය කර තිබෙනවා. දැනට රුපියල් 450ත් 500ත් අතර පවතින වියලිමිරිස් කිලෝග්‍රෑමයක මිල පහත දැමීම සඳහා එහි ආනයනික බද්ද අඩු කිරීමටයි රජය තීරණය කර ඇත්තේ. ඒ අනුව වියලිමිරිස් කිලෝග්‍රෑමයක් මත පනවා තිබූ බද්ද රුපියල් 20කින් අඩු කරන බව ජීවන වියදම් කමිටුවේ සභාපති අමාත්‍ය පී හැරිසන් මහතා පවසනවා.
ආනයිනික මාළු කිලෝවක් සඳහා වන බද්දද රුපියල් 75කින් අඩු කෙරෙනු ඇතී. උත්සව සමයේදී කුකුළු මස් හා බිත්තර මිල පාලනය කිරීම සඳහා කුකුළු මස් හා බිත්තර ආනයනයටද අනුමැතිය හිමි වී තිබෙනවා. රජයේ ගබඩාවල ඇති වීතොග මෙට්‍රික් ටොන් 48000ක් සහල් කර සතුස ජාලය හරහා පාරිභෝගිකයින් වෙත ලබා දීමට කටයුතු කරන බවයි හැරිසන් මහතා සඳහන් කළේ. ඒ අනුව නාඩු කිලෝවක් රුපියල් 80කටද සම්පා කිලෝවක් රුපියල් 85කටද අලෙවි කෙරෙනු ඇතී. බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු රාජ්‍ය තාන්ත්‍රික නිලධාරියෙකු ලෙස ඔහුට රාජ්‍ය තාන්ත්‍රික මුක්තිය හිමිවන බව විදේශ කටයුතු අමාත්‍යාංශය අවධාරණය කරනවා. 1961 රාජ්‍ය තාන්ත්‍රික සම්බන්ධතා පිළිබඳ ව්‍යානා සම්මුතියේ විධිවිධාන අනුව එම ප්‍රතිපාදන හිමිවන බවයි විදේශ අමාත්‍යාංශය බ්‍රිතාන්‍ය රජයට දැනුම් දී ඇත්තේ. මෙම අන්‍යෝන්‍ය බැඳීම අනුව කටයුතු කරන ලෙසද විදේශ අමාත්‍යාංශය බ්‍රිතාන්‍ය රජයෙන් ඉල්ලා තිබෙනවා. එම ඉල්ලීම සිදු කර ඇත්තේ බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු මහතාට එරෙහි නඩු විභාගයේ වෙස්මිනිස්ටර් මහේස්ත්‍රාත් අධිකරණයේදී විභාගයට ගැනීම හේතු වෙනුයි. බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලය අභියස පැවති එල්ටීටී හිතවාදී විරෝධතාවක් අතරතුර සිය නිලැඳුමේ ජාතික දජයේ ලාංඡනය පෙන්වීම වැරදි ලෙස අර්ථ දක්වමින් බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු මහතාට එරෙහිව මෙම නඩුව පවරා තිබෙනවා. ඒ සතානන්දන් නැමැති අයෙක් මෙම චෝදනාවට බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රාන්දුට එරෙහි නඩුවක් මීට පෙර වෙස්මිනිස්ටර් මහේස්ත්‍රාත් අධිකරණය මගින් නිෂ්ප්‍රභ කෙරුණා. මෙම සිද්ධිය වන විට ප්‍රියංක ප්‍රාන්දු මහතා ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයට අනුයුක්තව සේවය කළ නිර්ධාරියෙකු බැවින් ඔහුට රාජතාන්ත්‍රික මුක්තිය හිමිවන බවයි විදේශ අමාත්‍යාංශය තවදුරටත් අවධාරණය කර ඇත්තේ. සමගින් ITN සවස 6:30 ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය අදට අවසන්. අප බීලංග පුවත් විකාශය රාත්‍රී 9:30ට බලාපොරොත්තු වන්න. සුබ රාත්‍රියක්. www.itnnews.lk